ඇත්තටම අලුත් අවුරුද්දේ ලස්සන පණිවිඩයක් දෙන්න තමයි මම ඔබ හමුවට මෙහි ඉන්නේ. අපිට මේ දාලා තියෙන කණ්ණාඩිය අපි ගලවන්න ඕනේ. මොකද හේතුව අපි කණ්ණාඩියක් දාලා නිසා කළු පාට අපිට මුළු ප්‍රදේශයම අඳුරු වෙලා පේනවා. මනෝවිද්‍යාත්මකව අපිව මාධ්‍ය තුලින් ඇසුරු කරන අය නිතර කතා කරන දේවල් වලින් අපිව සම්පූර්ණයෙන්ම අඳුරු කරලා තියෙනවා. ඒ අඳුර එලියක් බවට පත් කරන්න අවශ්‍ය දේවල් කරමින් යනවා. නමුත් ඒ එළිය බවට පත් කරන උදවියට අපි වගේ අයට ඒ ලැබෙන මහා උණුසුම් සහයෝගයක් ලැබීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වුණාට අපි ඒක කඩාගෙන ඉස්සරහට යමින් ඉන්නවා. එයා දාගෙන ඉන්න කණ්ණාඩිය ගලවලා ඔයාට බලන්න ඇස් ඇරලා අපි ජොලියෙන් හිටියා. දවසක් පැය කිහිපයක් හොඳට සින්දු කිව්වා. ඔක්කොම ටික හරි හැමදේම සාධාරණයි. ඔබ හිතාගෙන ඉන්නව අවුරුදු ගාණක් තිස්සේ අපේ පාසල්වල උගන්වන ඒ විෂය ධාරාවන් ඔස්සේ අපි දියුණුවයි කියලා පොඩ්ඩක් දියුණුවන. දියුණුවන ලංකාව මේ තත්ත්වයට පත් වෙන්න බෑ. ඒ අධ්‍යාපන ක්‍රමයේ ඒ විදිහට විදින ගත්තාය තමයි මේ දැන් මේ රට පාලනය කරන්නේ. නමුත් ඒ අය වැඩේ හරියට කරන්නේ නැහැ. පේනවනේ කොහේ හරි පොඩි මගහැරීමක් වෙලා තියෙනවා. හැබැයි මේ මගහැරිච්ච දේ සමහර රටවල් කලින් අඳුරගෙන හරියටම ක්‍රියාත්මක කරනවා. අන්න ඒ නිසා තමයි තාමත් පැහැදිලිව කියන්නේ ඔයගොල්ලන්ට. තාම ආදරෙන් මේ කියල් දෙන්න ඕනේ. අපි ගලවන්න ඕනේ මේ කණ්ණාඩිය. මේ කණ්ණාඩිය ගලවපුවම තමයි හරි දේ පේන්න පටන් ගන්න. ඒකට තමයි මනෝවිද්‍යාව තියෙන්නේ. ඒකට තමයි මේ ගෝල්විච් චැනල් YouTube නාලිකාව නිර්මාණය කරන්න හේතුව. ඔයා ගලවපු කණ්ණාඩිය ආයෙ දාගත්තාම ඔයාට පේන්නේ පැහැදිලිවම සම්පූර්ණයෙන්ම අඳුරක්. අඳුරෙන් එළියට එන්න බැරි වෙන හේතුව තමයි අපි කණ්ණාඩිය ගැලෙව්වත්, ඒ කියන්නේ බලන විදිය වෙනස් කළා, අපි හවස ආය යන රූපවාහිනියට. රූපවාහිනිය ඉදිරියට ගිහිල්ලා ඔයා සම්පූර්ණ අසුභවහති නෙගටිව් දේවල් වලින් පෝෂණය කරගන්න. හරි අමාරු කාරණයක් කියන්නම්. අලුත් අවුරුද්ද කරලා බලන්න. හරි අමාරුයි මේ වැඩේ. හැබැයි මම නම් ඒක කරනවා. මට කොච්චර බෞද්ධලික බාධක ආවද, මගේ ළඟ ඉන්න අය, වටේ ඉන්න අය, මගේ දුර ඉන්න අය මොන තරම් විදිහට මහව කකුලෙන් ඇදින්න හැදුවත් කිසි දවසක මහව කකුලෙන් ඇදෙන්න වටන්න බෑ. ඒකට හේතුව අම්මාව පාලනය කරගෙන. රූපවාහිනිය බලන්නෙම නෑ. මට එක කර නිදහසක් වුණාම ඊළ පොඩක් වාඩි වෙලා මට කැමති වැඩසටහනක් බලන්න ක්‍රමයක් මම ලෑස්ති කරගෙන තියෙනවා. ඒකට එකක් අර එනර්ජිටික් වැඩසටහන් මොන හරි ශක්තිය දෙන ඒවා. ඒ චිත්‍රපටි වලින් මම බලන ඒවායින් හොඳ මොටිවේෂන් එකක් එනවා. ඒත් මම පැහැදිලිවම ඒව බලලා මම ඇතුළ හදා ගන්නවා. අපේ මේ රූපවාහිනිය බලන රූප රාමුත් එක්ක තමයි අපේ චර්යාව හැඩ ගැහෙන්නේ. එතකොට ඔබේ චර්යාව දිගටම බලපු අසුභවාදී ඍණාත්මක නෙගටිව් දේවල් දිහා බලන් ඉඳලා අපි ජීවිතයට වැදගත්මක් නැති දේවල් දිහා බලන් ඔයා විනාශ කරනවා. ජීවිතේ හැම තත්පරයක්ම පුදුම වටිනවා. මම හිතන්නේ ඒක තත්පරයක් අපේ ජීවිතේ මිලියන ගාණක් වටිනවා. කරුණා කළාදින් පස්සේ ඔයා ඔයාව ප්‍රෝග්‍රෑම් කරගන්න. අදුම ගානේ මේ පහුගිය අවුරුදු වලින් වැඩි බැරි වුණා. මේ අවුරුද්ද කරා ඔයාට ඔයාව ප්‍රෝග්‍රෑම් කරගන්න තමයි පැහැදිලිවම එකින් එක විනාඩි දෙකෙන් දෙක තුනෙන් තුන සුබවහදී පුදුම ශක්තියක් දනවන වීඩියෝස් මාලාවක් ලෑස්ති කරලා තියෙනවා. ඒ වීඩියෝ මාලාව ඉතාමත්ම හොඳින් බලන්න. ඔයාට පුළුවන් ජීවිතේ ජය ගන්න. ඕනෙම අරුබුදයකින් උඩට එන්න අපිට පුළුවන්. හොඳට මතක තියාගන්න මම මේ කියපු කාරණේ. ඔය මොන කෙල්මල් අරුබුදයකටවත් අපි වටන්න බෑ. ඔයාගේ හිතයි ශක්තිමත් තියාගන්න පුළුවන්. ඕනේ විභාගයකින් සමත් වෙන්න පුළුවන්. ඕනෙම ව්‍යාපාරකින් ගොඩ යන්න පුළුවන්. සත්ත පහක දෙයක් ගන්න නැති කිසිම ආයෝජනයක් කරන්න නැතුව ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ඔයාගේ මනස ශක්තිමත්. ඒ මනස ශක්තිමත් කරන උපාංග ටික තමයි, මෙවලම් ටික තමයි, ආයුධ ටික තමයි ගෝල්විච් චැනල් වීඩියෝ මාලාව තියෙන්නේ. ඉතාමත් ගෞරවයෙන් අවුරුද්දෙ මුල ඔබට දෙන පණිවිඩය. ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම මේ ජීවිතේ දිනන්න. Jai Hind.